එතනින් පස්සේ යන්නේ රත්නපුරේට. ඔහොමම හිතන කෙනෙක් තමයි දිරිය කාන්තාවක්. හැබැයි මොන දේවල් වෙනුවෙන්ද ඇය දිරිමත් වෙලා තිබෙන්නේ? ඇය මොනවද කරමින් ඉන්නේ? ඒ මුදල් කාටද දෙන්නේ? අහන්න. මේ ඉන්නේ පොනි හෙලන් මහත්මිය. ඇය ඉන්නේ රත්නපුරේ. ඉතින් ලෝකය පොනි හෙලන් මහත්මිය ගැන අපේ ලෝකෙන්ට කියන්නේ ඇය දැන් මාස 4ක් තිස්සේ සිද්ධ කරන ඉතාම කරුණාවන්ත වැඩක් හින්දා. නිවෙස්වලට ගිහිල්ලා නිමියඳුම් අලෙවි කරන ලැබෙන මුදලින් දරුවන් පෝෂණය කරන අතරතුරේදී හැමදාම හවස 5ට රත්නපුර නගරයට ගිහිල්ලා මහජන පොලෙන් එළවලු අරගෙන රත්නපුර නගරයේ අයාලේ යන ගවරංචුවකටම ඇය දිනපතා ආහාර සපයනවා. කෙනෙක් ඉතින් මේක නගරයේ කසල වලින් හැඩි කරනවා කියලා දකින්න පුළුවන්. නමුත් මේ ගවයින් කසල ආහාරයට ගන්න එක නතර කරන්න පොනි මහත්මියට පුළුවන් වෙලා. ඒ වගේම නගරය පිරිසිදු කරන අයත් කිසිවක් නොසිතාම ගවයින් විසින් එළවලු ඉතිරි කරලා ගිහින් තිබුණොත් ඒව ඉවත් කරනවලු. ඒ නිසා ඇය මේ සිද්ධ කරන දෙයින් පරිසර හානියක් නම් සිද්ධ වෙන්නේ නැහැ. අවුරුදු ගණනාවක් මේ බිස්නස් එක මට හුරු පුරුදු ගෙවල්වල කරගෙන යනවා. මගේ දරුවන්ගේ මගේ දුවගේ ඉගෙනීමත් කරන අතරේ උදේ වරුවට ඇවිත් කරගෙන යනවා. මගේ කොස්කටු හරට්ට දාන්නේ රැකියාවක් වශයෙන්ුත් නෙමෙයි, කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තුවක් වශයෙන් නෙමෙයි. ඒ හරට්ට රත්නපුර නගරයේ හැමදාම කෑමට දෙයක් නොමෙත. මට මොන ආර්ථික ලෙඩ දුකක් අපහසුකම් වාහන ප්‍රවාහනකම් අඩුපාඩු තිබුණත් මම ඒ හරක් වෙනුවෙන් පයින් හරි ඇවිත් මට පුළුවන් විදියට කෑම සපයා දෙනවා. ඒක පිනක් වශයෙන් මං කරගෙන යනවා. දානෙකේ ඉන්න හොයලා දෙනවා. මට උන්ට කන්න නොදුන්නොත් හැරෙන ඉන්නේ අන්න. පොනි හෙලන් මහත්මිය කියන්නේ එක්කෙනෙක් විතරයි. සතුන් වෙනුවෙන් විතරක් නෙවෙයි මේ රට වෙනස් කරන්න, මේ රට හදන්නත්, සමාජය වෙනස් කරන්නත් අපි හැමෝම මේ විදිහට වෙනස් විදියට හිතලා කටයුතු කළොත් අපිට ඒක අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. කවුරුත් කරනකම් බලන් ඉන්නේ නැතුව සමාජය වෙනුවෙන් අපිට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද ටිකක් ඒ ගැනත් හිතන්ටකෝ.